පූජ්‍ය ශ්‍රී දම්රැකි සිරිවඩන විහිරේ විහාරාධිපති සීලවංශ ස්වාමින් වහන්සේයි අද සිරස FM පන්සිල් මළුවට වැඩම කළේ තුන් සිත පහදන පන්සිල් මළුව අනුත්තර නිකායේ මේ විදිහට සඳහන් වෙනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ අමතලා මෙහෙම ප්‍රකාශ කරනවා ආනන්දය ඔය සඳුන් සමන්නාදී මල් වලින් හමන සුවඳ හමා යන්නේ යටි සුලඟට පමණයි එහෙත් ඔබ මෙය දන්නවද මුළු හදවතින්ම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාගේ ගුණ සුවඳ දෙව්ලොවටම හමා යනවා දෙව්ලොව දෙවියන් ඒ ගැන මේ විදිහට කතා වෙනවා පින්වත්නි බලනු මැනවි මිනිස් ලොව බුද්ධිමත් මිනිසුන්ගේ අසිරිය අසවල් ගමේ අසවල් නම් ඇති අසවල් ස්ත්‍රීන් අසවල් පුරුෂයන් මුළු හදවතින්ම බුදුන් සරණ ගිහින් දහම් සරණ ගිහින් සඟුන් සරණ ගිහින් සැබවින්ම ඒ මිනිසයන් වාසනාවන්තයි තෙරුවන් සරණ යන ඔබ සම්යද්දෘෂ්ටික දෙවියන්ගේ දේව ආශිවාදයේ ලැබෙන ආකාරය සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ දූතර බුදුරජාණන් වහන්සේ මහා සමය සූත්‍රෙහි දේශනා කළ තියෙන දෙවිදේවතුන් වහන්සේලාගේ මේ මිනිපිට ජීවත් වෙන තුරුණුවන් සරණ යන අය කොයි ආකාරයකටද කොයි විදිහකටද මේ දේව ආකර්ෂණය ලැබෙන්නේ ඒ වගේම මේ දෙවියන්ගේ බැල්ම දෙවියන්ගේ ගමන් බිමන් පිළිබඳව මහා සමය සූත්‍ර දේශනාවේ මෙනෙවින්ම සිහිපත් කළා තියෙනවා ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ කියලා මේ දෙවිවරු විවිධ වර්ණවත් වලින් විවිධාකාරයෙන් විවිධ විදියකින් දෙවිවරු මිනිසුන්ට පෙනී සිටින අවස්ථාවල් තියෙනවා දෙවියන් මේ විදිහට පෙනී සිටිනවා නම් අපිට ඇහැට පේන්න ඇහැට ගැටෙන්නේ ඝන ශරීර මවාගෙන ඉන්න අවස්ථාවවලදී පමණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. සියුම් ශරීර මවාගෙන ඉන්න අවස්ථාවවලදී මිනිස් ඇහැට ගැටෙන්නේ නැහැ. නමුත් අපි කැමතිනම් දෙවිහාමුදුරන් වහන්සේලා දකින්ද තමන්ගේ ගේ තුල එහෙම නැත්නම් තමන් බුද්ධ වන්දනා කරන ඒ වටපිටාව සුදුසු විදියට අපි පිළියෙල කරගන්නට වෙනවා. එහෙම පිළියෙල කරගන්නවා කියලා කියන්නේ පමණක් අය එහෙම නැත්නම් පුරුදු වෙනවා සුවඳ කොළන් වලින් එහෙම නැත්නම් කහදියර වලින් තමන්ගේ මේ භූමිය ප්‍රදේශය පිරිසිදු කරගන්න. පිරිසිදුව සකස් කරගෙන පන්සී සමාදන් වෙලා සුවඳ හමන මල් පිළියෙල කරලා බුද්ධ වන්දනා කරලා මහා සමය සූත්‍රයේ දේශනා කළාම කීප වතාවක්ම එක දවසකින් බැහැ සතියක් දෙකක් පමණ මේ වතාවත් අපි අරමුණු කරගෙන සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ ආකාරයෙන් මහා සමය සූත්‍රයේ දේශනා කරලා ඒ අය දෙවියන්ගේ උදව් උපකාර ලැබෙන ආකාරය යම් යම් අය ඒ විදිහට සලසාගෙන තියෙනවා. ඒ දෙවියන් ඒ විදිහට මිත්‍රශීලී බවක් ඇති වෙනවා. අර සීලාදී ගුණධර්මත් එක්කම දෙවියන් බොහෝ ප්‍රියකරන භාවනාවක් තියෙනවා. බෞද්ධ භාවනාව තමයි අපේ ආනාපාන සති භාවනාව, විදර්ශනා භාවනාව, මෛත්‍රී භාවනාව. ඒවත් නැත්නම් අපි බොහොම අගය කරන භාවනාවක් තමයි බුද්ධානුස්සතිය, ඔය ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන භාවනා ක්‍රම. දෙවියන්ට තමයි බොහොමයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ තියෙන්නේ. දෙවියන්ට තමයි ලොකු ගැටලු ගැටලු ප්‍රශ්න බොහොම රාශියක් තිබුණේ. මධ්‍යම රාත්‍රී ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙවියන් පිරිවරාගෙන ඔහුගේ ගැටලු බොහොමයක් විසඳලා තියෙනවා මිනිස්යන්ට අදාළ ගැටලු. එතකොට සම්යද්දෘෂ්ටික දෙවිදේවතුන් වහන්සේලා අර පුජ්‍යලයන්ට මිත්‍ර වුණයින් පස්සේ ඒ පුජ්‍යලයන්ට ඇහැට ගැටෙන්න එනවා. සිහුම් ශරීර මවාගෙන ඉන්න අවස්ථාවල් තියෙනවා. ඝන ශරීර මවාගෙන ඇවිදින් දෙවියන් ඇතුළේ තියෙන ගැටලුත් ඔහුට ඉදිරිපත් කරනවා. එහෙමයි. දෙවියන්ට ලොකු ගැටලු වෙලා තියෙනවා බොහොමයක් මේ මනුස්ස ලෝකයේ තියෙන සාමය ගැන, පවුල්වල අසමගිය ගැන, ඒ වගේම දරුණු ලෙසට සමාජගත වෙලා තියෙන මේ මද්දසාරය ගැන දෙවිවරුන්ට ලොකු ගැටලු වෙලා තියෙනවා. එවැනි අවස්ථාවල් වලදී අන්නර මිත්‍ර බවක් ඇති කරගෙන දෙවිවරු ආශ්‍රය කරන්න එන ස්වාමින්වහන්සේලාගෙන් අහනවා මෙන්න මේ පවුල්වල බොහොමයක් දුරට ගැටුම් හටගන්නේ ඒ ගෙවල්වල දෙවියන්ගේ බැල්ම නැතිවීමත් තුරුණුවන්ගේ ශක්තිය නැතිවීමත් නිසායි කියලා දෙවිවරු ඇවිල්ලා ප්‍රශ්න කළා තියෙනවා. එහෙමයි. ඒ ප්‍රශ්න කරාට පස්සේ ඒ ස්වාමින්වහන්සේලා දෙවියොත් එක්ක ආශ්‍රය කරන ස්වාමින්වහන්සේලා මතක් කරනවා සීලාදී ගුණධර්ම ඒ අය පුරනවා නම් බෞද්ධ භාවනාවට හිත යොමු කරනවා නම් නැවත නැවත වරක් ඒ දෙවියන්ගේ දේව ආකර්ෂණය දේව බැල්ම ඒ ගෙවල් වලට ලැබිලා දෙවියන්ගේ දේව ශක්තිය දිනුනු වෙනවායි කියලා කියනවා. ඒ දෙවියන්ගේ ශක්තිය ලැබෙන්නට නම්
අපි දෙවියන්ගෙම තොරතුරු දැනගන්න අවස්ථාවල් තියෙනවා එහෙමයි දෙවියන් බොහොම ප්‍රියකරන එකක් තමයි ගෙවල් වල තමන්ගේ මන්දිරය තුල ලෞතුරා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා පිරිත් සූත්‍ර දේශනා කරලා මහා සමය දේශනා කරලා ඒ විදිහට වත්පිළිවෙත් කරනකොට ඇහැට නොපෙනුණත් තමන්ගේ ජීවිතේට ලොකුම ආකර්ෂණයක් බලයක් ලැබෙනවා එහෙමයි පෞගල් දවස්වල ඔය ජපාන් රටේදී මට දකින්න ලැබුණා අසනීපයක් වෙච්ච කෙනෙක් මුණගැහෙන වෙලාවේ ඒ පුජ්‍යලයාට යම්කිසි පණිවිඩයක් ඒ දෙයහඳුරන් වහන්සේලාට දෙන්න උවමනා වෙලා යම්කිසි විදියක උපක්‍රම යම් යම් විදියක පෙනී සිටියත් මොහුට තේරුම් ගන්න බෑ දෙවි කෙනෙක්ද කියලා එහෙමයි ඒ නිසා ඒ පුජ්‍යලයා අසනීප කරාට පස්සේ තමයි අපි මේ රටින් ගිහිල්ලා ඒ ගැන සාකච්ඡා කරගෙන යනකොට ඒ දේවතාව ඇවිල්ලා කියනවා මේ මම මව් වෙලා මේ තැනැත්තට හිටියා දැන් මම දේවතාවියෙක් වෙලා මම ඉන්නේ මගේ එකම දරුවා මෙයා මව් කුසේදී නැති වෙන්න ගියා ඒ වගේම බිහි වෙන්න උනාට පස්සේ නැති වෙන්න ගියා ඊට පස්සේදී මෙයා ඉගෙනගෙන හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්න අතරේදී මගදී රිය අනුතරකින් නැති වෙන්න ගියා හැම තැනකදීම මම මගේ දරුවා වෙනුවෙන් මම ක්‍රියා කළා නමුත් මම මැරුණට පස්සේ මම දිව්‍ය සම්පත් විදිමින් මේ දරුවගේ පස්සෙන් සිටිනවා ඉදිරි අනාගතයේදී ලොකු අනුතරක් තියෙනවා ඒක වළක්වා ගන්නට තමයි මේ දරුවට මම අසනීප කරේ කියලා මගේ දරුවා මෑතක ඉඳලා දැඩි ලෙස මද්දසාරය පානය කරනවා මේ මද්දසාරය තුලින් මේ පුජ්‍යලයාගේ අනාගත විශාල අඳුරක් තියෙනවා විශාල අනුතරක් තියෙනවා ඒ අනුතරෙන් වළක්වා ගන්නට තමයි මම මේ විදිහට පෙනී හිටියේ කියලා එහෙමයි ඊට පස්සේදී අම්මා දේවත්වයේ ඉඳගෙන මේ දරුවට කියන්න ඕන ඒ අනුතරත් ඒ වගේම අනාගත විනාශයත් දියුණුවත් ඒ සියල්ලක්ම සම්බන්ධ කරලා අවවාද කරාට පස්සේ තම පුත්‍ර මහත්මයන් මේව හොඳින්ම තේරුම් අරගත්තා අම්මම ඇවිල්ලා කතා කරලා ඒ විදියට කළ අවවාදයේ ඉස මුදුලෙන්ම තම පුත්‍ර මහත්මයන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ දෙවිවරු හරිම සතුටු වෙලා රුක්ෂවලට අධිපති දෙවිවරු මහා මාලිගාවලට අධිපති දෙවිවරු කුඹුරු කෙත්වතු වලට අධිපති දෙවිවරු විවිධ ආකාරවලින් ඇවිදින් එකක් පසකට ඉඳගෙන ඇවිදින් ඔහුගේ අදහස් ඉදිරිපත් කරන අවස්ථාවල් තිබිලා තියෙනවා. එහෙමයි. කෙත්වතු වලට අරක්ගත් දෙවිවරු හරිම කැමති අපේ ජනතාව බෞද්ධ ජනතාව හෝ මේ මනුස්ස වර්ගයා හිරු දෙවියන් අදහමින් සඳු දෙවියන් අදහමින් ගස් කොළන් වලට ගෞරව කරමින් අදහමින් පුද පුදමින් මහ පොළව ශ්‍රියාකාන්තා හැටියට අදහමින් කටයුතු කරනවා නම් කැමති. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා තමයි පුරාණයේ අපේ මුතුන් මිත්තෝ ගම්මඩු කියලා ආරම්භ කළේ. එහෙමයි. ගම්මඩුවෙන් ආරම්භ කළේ තුරුණුවන් මුල් කරගෙන එළිවෙන තුරු පහන් වෙන තුරු පිරිත් දේශනා ආරම්භ කළා. පිරිත් දේශනා ආරම්භ කළ ඉවර වෙලා අවසානයේදී දෙවියන්ට පුදු පුදලමින් පොළොමහි කාන්තාවට ඔය නිදන් කියන දේවල් කාසි වර්ග කුඹුරෙන් ගත්ත වී මේ අවුරුද්දේ අස්වැන්න ගන්නට ඉස්සර වෙලා ගෙට අස්වැන්න ගන්න ප්‍රථමයෙන් ඒ පුද පූජා පැවැත්වීම සිරිතක් හැටියට සිද්ධ කළා. එහෙමයි. එහෙම සිද්ධ කරපු නිසා අපිට වෙලාවට මහ පොළොවට වැස්ස ලැබුණා. එහෙමයි. සීතල සුලං තමන්ගේ කෙත්වතු සරු කරන සුලගක් තමයි ලැබෙන්නේ. එහෙමයි. ඒකට හේතුව තමයි අපේ කෙත වපුරන සකස් කරන ගොවි මහත්මයා මෛත්‍රී කරුණාවෙන් තමයි තමන්ගේ ජීවිතේ කටයුතු කරන්නේ. අරමුණ තමයි දෙවියන්ගේ ආකර්ෂණය දෙවියන්ගේ බැල්ම තමන්ගේ කෙතට ලැබෙනවා කියන දැඩි විශ්වාසය. එහෙමයි. ඒක හිමිදිරි පාන්දර නැගිටින ගොවි මහත්මයන්ට හොඳින් වටපිට බලනකොටම තුරුලතා බොහොම ලස්සන වෙලා කොළපැහැති වෙලා ඒ පිණි වැටිලා වැස්ස වැටිලා ලස්සන වටපිටාවක් ඔහුට පේන්න තිබෙනවා. එහෙමයි. ඒ නිසා තමයි ඔහුන්ට බොහෝ අවස්ථාවල් වලදී ඇඟට අමාරුවක් නැහැ, ඒ වගේම වේදනාවක් නැහැ, දෙවියන්ට පුද පුදමින් තමන්ගේ කෙතට ආදරය කළා. එහෙම කෙතට ආදරය කරපු නිසා තමයි එදා කුමින්ගෙන් එහෙම නැත්නම් වෙනත් සතාසියුපාවුන්ගෙන් කරදරයකින් තොරව ඔය විදියට තමන්ගේ අස්වැන්න නෙලා ගන්නට වටපිටාවක් හදාගත්තා. එහෙමයි. පැංගිරි පුච්චලා එහෙම නැත්නම් ඔය නොයික් විදියෙන් තමන්ගේ ගස්වල පොත්තු ගෙඩි බිමට වැටිලා විනාශ වෙන ගෙඩි නොයික් විදියෙන්
एवापी एकतु करला पाल करला सकस करगा तेरे पासे आरा अलुत्तेम रतन सूत्रे पिरित कला इहल द्यम्मट पासे तमंगे गोविपुलात सारुएनवा एवागेम सतासी उपावंगे हानि वेंदितने अतन तुरुनुवंगे आरक्षाव तीनो एवागेम अरवाय औषध बलयक तीनो पुदुम रेकवरणयक बलयक तीनो एहेमै ओय वेलावल्लदी अपिट मतकय एक अवस्थावकदी एकतरा व्यापारिकेयागे आशावट कोलंब प्रदेश अगनगरे याट आशकर पोलोन्नरुवे प्रदेश गोविपलक करगेने मेत्तं कुमुरक करगेने व्यापार कट्टियोत्तु वलट अमतरव तमंगे पौले उदवियत् एक्क एकाकारी मिदेन्न गोविपलक आरंभ करन्न एयट गत्त उपदेश वलट किया दुन्ने कोहंब गस्वल वटेन गेडी बलन्न तीन उनांदुवे हटि खतरगम प्रदेश वलट गिहिल्ला फाउले दुआ दरुत्तेक्क कोहंब ऐट एकतु करला मे उदविय ए आकारें विषबेहेत्तोलिन तोरव तमंगे गोविपोल सकस करगत्ता होंद अश्वन्नक तिबुनाय कियला कियनवा अंक एक तमाई तुरुनुवान मूल करगत्ता ए वगेम तमंगे गोविपोलट अरग्गत्ता कियन देविवरु विश्वास करगेन पुद पूजा पवत्तमिन ए विदियट पिरित देशना करमिन होदिन ए कटुवतु कला गोविपोलट अनिवार्यम अश्वन्नट अरग्गत्त देविवरु सिटिनवा අත්වසෙන් දැන් අද වෙනකොට බුද්ධ භෝගවලට කිසිම තැනක් නැති තරමයි ස්වාමීන් වහන්සේ බුද්ධ භෝග කියලා බොහන්සයන් බුද්ධ භෝග කියලා කිව්වේ අපේ පැරණි අය උපමා කරන්නේ වී හාල් වලට එහෙමයි ඒ වී හාල් වලට පුදුම තැනක් තිබුණා ගෞරවයක් තිබුණා තමන්ගෙන් කෙතෙන් ගන්න අස්වැන්න බොහොම ගෞරවයෙන් ගෝණි සකස් කරලා ඒවා මහලා පැදුරු පිළියල කරලා විශාල වශයෙන් ඒ අදාළ තැන්වල ඒවා අවුවේ දාලා වේලලා තමයි ගෙට ගත්තේ. එයින් කොටස දෙවියන්ට වෙන් කරනවා තුරුණුවන්ට වෙන් කරලා තමයි පරිභෝජනයට එමෙ නැත්තම් තමන්ගේ ගෙදර පරිහරණයට ගත්තේ. අද ඉන්න ගොවි මහත්තුරුන් පුළුවන් තරම් මුදලට විතරක් කටවතු කරන විසක් තමන් අදහන ආගම ගැන තේරුමක් නැ මේ ගොවි පොලට අරගත්ත දෙවියන් පිළිබඳව හැඟීමක් තේරුමක් නැති තරමයි බුද්ධ භෝග දිනෝදාහක් යන මහපාරයේ තුල අවුවේ වේලන්න දාලා තියෙනවා एको एवा कांता पक्षे पागगने यानो एवा गेम रतवाहन नोल्ट एवा याटवेला यानो एनी सात्तमाई हुंगक दुरतम में गोवी पोलवाल विनासवेला नियंग्याकावोड नियंगेंग विनासवेले यानो एवा गेम वैसक्कावोड वैसेंग गोवी पोलवाल कुंबुरु दास कनां याटकरगेने विनासवेला पालवेला यानो मेवा वलक्वांत एकम दे तमाई धर्मिष्ट वीम रटे पालक्यान धर्मिष्टवीम गोवितंकरण गोवि महत्तुरुन ए जनताव धर्मिष्टवेमिन कटुतु किरीम රජෙම්ම සියලුම දේවල් එව නැත්තම් මහ ජනතාවගේම සියලුම දේවල් බලාපොරොත්තු වෙමින් නියඟයක් කෙනකම ප්‍රාර්ථනා කරනවා වැස්සක් වහිනකොට හිතනවා විශාල ගම් වතුරක් ආවොත් හොඳයි අපිට අග නගරයෙන් පළත් වලින් තෑගි භෝග ලබන්න පුළුවන් කියලා කිසිම උනන්දුවක් නැතුව කම්මැලි ස්වභාවයකින් ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා මිනිස්සු ගොවි ජනතාව කරන නිරෝගී කරන ආහාරයක් තමයි අපි ගොවි පොලෙන් ගෙට ගන්නෙ एक वेलेंदं अतरट अतिं अत यायम निसा एवा रेकगन्न एवा आरक्षा करगन्न कल्पवतिन्न नोएक विष आहार यदवनो अत्तवसें एतुल दिव्यं पवा बहुम कनस्सल्लट पत्वला तियेनवा एवेनी अयट ओहुंगे आविष केटुवेनो अनुभव करनायट वडा बहुम वेगें एवट विष पोवला मिनिस गातन वलट मूल पुरन रसवत् आहारय नोएक विदियें अपरिशुद्ध बवट पत्करन विष कवन अयट एतरं आविष दिगु ने एगोलट दरुणु රෝග වැළඳෙනවා අපි දන්නවා ඒ වගේම ඒ අයට යම් කිසි විදිය කර්ම ශක්තිය හයියනම් එතනින් පැනිලා ගිහිල්ලා ඒ කර්ම විපාකය දරුවන් අතරට පැතිරිලා යනවා එහෙමයි ඒ හම්බ කරගන්න මුදල දරුවන්ට සැප විඳින්නට බැරි වෙනවා එහෙම කරන්න එපා කියන එක දෙවිවරු ඇවිල්ලා ඔහුට අවවාද කළා තියෙනවා ඔබගේ ව්‍යාපාරය තුළ ඔබ කරන වැරදි ක්‍රියාව තුළ ඔබගේ කර්ම ශක්තිය හයිය නිසා ඔබට ළඟ ළඟම විපාක නොලැබෙනවා නමුත් ඔගේ විපාකය භුක්ති විඳින්න වෙන්නේ ඔබ හම්බ කළ දෙන දරුවන්ට කියන බව ඒ දෙවිවරු ඇවිල්ලා ප්‍රකාශ කළා තියෙනවා අවවාද කළා තියෙනවා ඉටු දෙවියන් යයි අපි හඳුනා ගන්නා දෙවියන් කවුරුන්ද මෙමෙ දෙවියන්ට මිනිසුන්ව ආරක්ෂා කරන්නට ශක්තිය තිබේද හැම පුද්ගලයෙකුටම ඉෂ්ඨකාමී දෙවියන් සිටිනවද මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි
इष्ट देवता उन्नहंसेल केल क्याने बहु देने विश्वास करना अतवसिंग पंचशीले ये गुणधर्म आदि खुदिंग दानादि गुणधर्म पुरमिंग हुंद यहापात जीवित गतकरपु आये इन्नवा पुब्बेचकत पुण्यता पेर आत्मोल पेर आत्मोल पिंदहम कल्ल मनुष्यलोके टावट पासे ये आत्मेदि तेकतुवेला मऊ देमाऊपु हेटियट वेन्न पुलुवां यालुवो वेन्न पुलुवां सहोदर सहोदरियो वेन्नट पुलुवां ए विदियट मित्रशीलीव बेंदीमें आगम दहमट अणुव कटुवुतु कलाम मेरुनट पासे एगोल्लो हितनवा अने मम मे विदियट मेरुनट पासे अपि देन्नम एक मौकुसकम इपदिमु कियला एहेमयि नियुं दरुव हेटियटत् एहेम इपदेन अवस्थावल् तियेनवा एहेम अवस्थावल् नोलबुनोत् एयागे यम्किसि देयकिन् देवात्म्यक् लबुवोत् ए पुज्जलया इष्ट देवतावेक् हेटियट मुहुट उदव् करन्नट बोहोम उपकार करन्नट सहभागी वेनवा एहेम सहभागी वेन देविवरु अतर शीलादि गुणधर्म दिवुनु करोत् वितरक् ओहु एतन रेंदिले इन्नवा कियला कियनवा उपस्थान करना उपस्थान कला अम्मागे सित मे दरुआ मान्निसा तनिवे मे मान्निसा यम किसी पाउलल गेटुमक करि हटगनीद कियन लोकु खनासल्लक दकिन दकिन मोहतिन तिबिल तियनो दैन एतेंदी लोकु गेटुमक केनवा मानसिक गेटुमक ए कियन्ने याट दैनिनो यम यम गेटुलु रासियक हदवतट हितट ओलुवट एनो अन्न एकक तमाय कवुरु हरि हितन्न पुलुवन हदान्न बलम मे अपल कियला एब नत्तं अत्तबल्ल कियाय मोनो हरि मिथ्या दृष्टिक अदहस गोडक इदिरिपत् कराय नमुत् ए अम्मा अपट किव्वे मे दरुआ गे इष्ट देवतावे किटिया याट वडा मम कैपति मगे दरुआत एक जीवत वेन्न कियला मेवा अहगने इन्न ओबलाट यम सकमतु वेन्नत दरिकमक ने नमुत् एहेम सकयक उपदिंट उबनावक ने बुद्धधर्मयट अणुव समाधियेन एहेम नत्तम भावनावेन අපිට නොපෙනෙන බලවේගයක සාකච්ඡා කරලා යම් යම් දේවල් අපිට විසඳගන්න බැරි කමක් නැහැ. එවැනි ලොකු ගැටුමක් වෙන්න ගිය අවස්ථාවක ඉෂ්ට දෙවියන් අතරේ අර මෑත යුගයේදී මැරිච්ච මෑණියෝ දේවතාවෙක් කියලා අරයට උදව් කරන්නට යන්නට වැඩිහත් වීම තුල අරය කැවති නැ මේ විදියට කියලා කිට්ටුවට ළඟා වෙනට. එයා සාමදානව අයින් කිරීම තුල යම් කිසි විදියක සහනකාරී බවක් ඇති උනායි කියලා කියනවා. මව්පිය උපස්ථානය, සීල සමාදානය, දම් පින්කම් ඊට පස්සේදී අපේ මෞද මෞපියන්ට තියෙන උතුම්ම වස්තුව තමයි පුත්තා වස්තු මනුස්සානම් මේ දරුවෝ හදා වඩා ගැනීම බොහොම ප්‍රිය කරනවා ඒ තුල මැරෙන වැඩිහිටියන් හෝ යම් කිසි කෙනෙක් ওই විදියට මැරිලා ඇවිල්ලා දේවතාව වෙලා උදව් උපකාර කරන්නට බැරි කමක් නැහැ නමුත් හැමෝටම ওই කියන ඉෂ්ට දේවතාවෝ නැහැ එහෙමයි සම්මා ඉෂ්ට දේවතාවෝ ඉන්න අය බලා ගන්නට පුළුවන් යම් කිසි කෙනෙකුට ආකර්ෂණීය බවක් වැඩි පිරිසකේ එනවනම් අන්නේ පුජ්‍යලයාගේ ජන කීර්තිය ජන මතය ඒ වගේම ආකර්ෂණීය බව වැඩි නම් ඒ ඇත්තට අනිවාර්යයෙන්ම ඉෂ්ට දේවතාවෙක් ඉන්නවමයි එහෙමයි ඒ ඉෂ්ට දේවතාව කොයි වෙලාවෙ බලන්නේ මේ පුජ්‍යලයා බබලවන්න එහෙමයි නැතුව මේ හැමෝටම ඉෂ්ට දේවතාවෝ කියලා නැහැ එම හිටියොත් අපරාධ කරන අයටත් ඉෂ්ට දේවතාවෝ ඉන්න පුළුවන් එහෙනම් ඒ අයත් විශාල වශයෙන් හානි සිද්ධ කරන්න පුළුවන් මහ ජනතාවට ඒ නිසා ඉෂ්ට දේවතාව කවදාවත් හානි කරන හෝ නරක කරන අයට කොහොමවත් උදව් කරන්නේ නැහැ ඒගොල්ලොට මොකද මෙලව පේන නිසාත් පරලොවත් හොඳට පේන නිසා ওই දේවතාවුන්ට අපට වඩා දෙවිවරුන්ට කරුණු කාරණා හොඳට වැටහෙනවා එහෙමයි ස්වාමිනා හොඳට පේනවා දැන් මේ මිනිස්සයා මේ තරම් ප්‍රබලයි කියලා කිව්වට මිනිසයන්ට දෙවියන් පේන්නේ නැහැ එහෙම නැත්නම් අමනුෂ්‍යව පේන්නේ නැහැ. ඒ පේන තත්වෙට එන්න නම් අපි සුදුසු වෙන්නට ඕන. සීලාදී ගුණධර්ම පෝෂණය කිරීම, භාවනා කිරීම, ඒ වගේම අපේ මෛත්‍රී භාවනාවත් අඩුගානේ අපි දිනු කරගන්නට බලන්නට ඕන. එතකොට ඔය ඉෂ්ට දෙවියන් කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා තමන්ගේ මව් දෙමව්පියෝ කියලා. එහෙමයි. නමුත් ඉපදෙනකොටම බොහෝ දෙනෙකුට ඉෂ්ට දේවතාවෝ කියලා එනවා.
එහෙමයි ඒ ඉෂ්ට දේවතාව තමයි අපේ මව්පියෝ කියනවා ඔය තොටිල්ලේ ඉන්නකොට දරුවා මවුතුරුලේ ඉන්නකොට මේ දරුවා අනේ බලන්න මේ උඩ බලාගෙන hina වෙනවා කතා කරනවා සුරංගනාවියෝ වෙන්නේ නැති මේ දෙවිවරු වෙනවා වෙන්නේ නැති කියලා නමුත් මේ දරුවා ආරක්ෂා කරන්නේ තමන් ආරක්ෂා කරන ඉෂ්ට දේවතාව එහෙමයි ඒ මව් දෙමව්පියෝ ආරක්ෂා කරගන්නවා වගේම මෞකුසෙන් බිහුණාට පස්සේ තමයි කාන්තා දරුවන්ට ඉෂ්ට දේවතාවෝගේ බලපෑම එනවායි කියලා කියන්නේ එහෙමයි මෞකුසේදීම පිරිමි දරුවන්ට පුදුම ආරක්ෂාවක් දෙනවා පිරිමි ළමයි දුර්ලභ නිසා පිරිමි ළමයින්ට ලෙඩ රෝග වැළඳීම බහුලයි මෞකුසේ ඉඳලමත් ඒ විදිහට තියෙනවා දිවි ලෝකවල ඉපදිච්ච අය තමයි මේ පැවිදි වෙන්නේ එහෙමයි ඒ නිසා තමයි ඔය දුර්ලභ වෙලා තියෙන මේ පැවිදි වීමත් දැන් කුල දරුවන්ට කතා කරාම අනේ අපෝ බෑ කියලා ප්‍රකාශ කරනවා පසකට යනවා දැන් මැරෙන මැරෙන අය කියලා මල පෙරේතයෝ වෙනවා මැරෙන මැරෙන අය යකුන් පෙරේතයෝ වෙනවා දැන් එහෙම දිව්‍ය ලෝකේ යන අය අඩුවේ දිව්‍ය ලෝකේ යන අඩු නිසා දිව්‍ය ලෝකේ හරහා ගිහිලා මෞකුසේ පිළිසිඳා ගන්නවා එහෙම පිළිසිඳා ගත්තම තමයි දුර්ලභ කාරණාවක් වෙලා තියෙනද මේ කුල දරුවෝ පැවිදි වීම ඉනිසාන්න එතනත් අපිට මතු කරන්නට පුළුවන් සිහිපත් කරන්නට පුළුවන් දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් ඉඳලා බොහෝම ගරුගාම්භීර විදියට ඒවා ඉන්න ඇත්ත තමයි සිල්වත් ගුණවත් මෞපියන්ගේ මෞකුසෝල පිළිසිඳගෙන මේ මෞකුසෝලින් මිහිවලා මේ පැවිදි සපත ගත කරන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ පැවිදි සපත ගත කරන උත්තමයන්න් වහන්සේලාගේ ඉරියව් වලින් අපිට බලා ගන්නට පුළුවන් යහපත් අය ඉන්නවා දහන ශක්තියත් එහෙමයි. තමන්ට දැනෙනවා කියලා කියන්නේ දැන් අපි කියනවා මේ වයසට යෑම කෙනෙක් දැක්කාම කියනවා ඔබගේ වයස මෙච්චර වුණාට තමන්ගේ වයස ඒ තරම් පේන්නේ නැ දැනෙන්නේ නැහැ කියලා. එහෙමයි. එතකොට ඒ ඇත්තට මොන ප්‍රශ්නේ ආවත් බොහොම හිතේ තද කරගෙන ඒක විසඳා ගැනීමේ හැකියාව ඔහුට ඉබේටම ඇති වෙනවා. එහෙමයි. ඒ එක කාරණාවක් ඊළඟට තමා අර මම මුලදී කිව්වා වගේ ප්‍රියමනාප වීම. එහෙමයි. මහජන ප්‍රියමනාප වීම. ඊළඟට ඉෂ්ට දෙවතාවුන් වහන්සේ අනුතුරක් වෙනවා නම් හීනෙන් පිණී සිටිනවා. ස්වාමිනාසේ මොනියම් හෝ පුද්ගලෙක්ගේ වේශයෙන් වෙන්න පුළුවන්ද? යම් කිසි විදේක යාළුවෙකුගේ මාර්ගයෙන් හරි ওই පාර යන සාත්‍රකාරයෙක් හරි ඇවිල්ලා කියන්නට පුළුවන්. අත වශයෙන් ওই ඉෂ්ට දේවතාවු කියලා කියන බොහොම මේ ඔහු ඒ බැඳීම නැති කරගත්තට පස්සේ හදා ගන්න හද හැදී හිට හැදී කියලා බලාගෙන ඉන්නවා. එහෙමයි. නමුත් හොඳට අපි දහමට යොමු වුණොත් භාවනාවට යොමු වුණොත් එලි පිටම ඇවිල්ලා Tamanට යාළුවෙක් වගේ ඇවිල්ලා පෙනී ඉඳලා කියන්නට පුළුවන්. එහෙමයි සර්. ඝන ශරීරයක් මවාගෙන ඇවිල්ලා ওই ගමන යන්න එපා. ගියොත් ඔබ ওই අනුතරට ලක් වෙනවා කියලා. නමුත් ඔහු සීලාදී ගුණධර්ම වලින් පෝෂණය නැති නිසා අරම එන්නේ නැහැ. අන්නේ එක තමයි ලොකු වෙනසක් තියෙන්නේ. එක්තරා අවස්ථාවකදී ස්වාමින් වහන්සේ නමක් ඔහු හදිසියෙම පිරිච්චන්න බබෙක් හම්බෙන ස්ථානයකට යන්න ඕන වෙලා අවිල් එක්ක යන අතරකොට උන්වහන්සේ දොර වහනකොට සිවුර අහුණා. ඒකම දොරේ අඟුල ආපහු මෙව කරලා දොර ඇරියට පස්සේ සිවුර ගත්තා අරගෙන ආපහු යන්න ලීත් වෙනකොට පිරිතුල අමතක වුණා. ආපහු ගිහිල්ලා මේ ස්වාමින් වහන්සේ කල්පනා කරා මේක දෙපාර්තාවක් දැන් බාධා වුණා. ඩිංගක් ඉන්න ඕන කියලා පැන් පානය කළා නිකන් මේ පිරි පිරිත්පැන් පානය කළ මේ ඇත්තා ඩිංගක් හිටියා වාඩි වෙලා ඉඳලා නැගිටින හදරකොට මේ ඇත්තට එක පාරටම හුණ අඬන වැහුණා. නමුත් අපි හිතනම මේ හුණ අඬන එක මහ නරකක් කියලා. ඊට පස්සේදී මේ ස්වාමින් වහන්සේට මේ හුණ අඬනකොට තවත් මේ අඳුරට කනස්සල්ලක් හිතට ආවයි කිව්වා මේ හුණ අඬනක අසුබේ කියලා. මේ හඳුරෝ හුණ අඬද්දි මේ විදිහට ගමනේ ගියා. යනකොට තමන්ගේ රතය හැපිලා ලොකු අනතුරකට ලක් වුණා. ලක් වුණාට පස්සේ තමන්ගේ ශරීරයේ තුවාලයට වඩා අර ඇතිවෙච්ච කම්පනයත් එක්ක ඇතිවෙච්ච බයත් එක්ක ලොකු දෙයක් ඇති වුණාට පස්සේ දායක ඇත්තොයි ඉන්න අය හිතාගත්ත යම්කිසි අමනුෂ්‍ය දෝෂයක්වත් ඇති කියලා. එහෙමයි. ඒ වෙලාවේ අපලඟට ආවට පස්සේ අපි සාකච්ඡා කරලා බැලුවට පස්සේ මේ ඇත්තගේ ඉෂ්ට දේවතාවෝ කියලා ඉන්නේ මේ ඇත්තට ගිය ආත්ම භවයේදී බොහොම ප්‍රියමනාප විදියට අපුපස්ථාන කරපු දායකෙක්. එහෙමයි. ඒ දායකයා මේ ඇත්ත මේ පැවිදි වෙලා ඉන්නකට හරියම කැමති ගිය ආත්මවලදී තේමයි. හැබැයි ගිය ආත්මයේදී උපස්ථාන කළා ඉඳලා තියෙන සාමනීර කාලෙදී අපවත් වෙලා තියෙනවා. එහෙමයි. ඊට පස්සේදී අර දායකයාටත් කනස්සල්ලෙන් ඉඳගෙන අනේ මගේ පුතා නැති වුණා කියන පුතෙක් හැටියටම තමයි සැලකුවේ. එහෙමයි. ඊට පස්සේදී අනේ මේ අම්මත් මේ දායකයාටත් ওই විදිහට ඉඳලා දිราපත් වෙලා පරලෝසපත් වෙලා මේ දෙන්නම ගිහිල් ඉපදලා තිබුණේ දෙවිය සම්පත් විඳින තැනක. එහෙමයි. අන්න බලන්න අරහම්තුරු ආපහු පැවිදි වුණා. පැවිදි වෙලා පස්සෙන් ඉඳගෙන මේ ගමනේ යන්න නොයෙක් විදිහින් වැළැක්වුවා.
इष्ट देवता वो हटियट अम्मट अर देवतावट अविल यम पेनीन किमयाग्ने अर हूनट वहिला अंगे हुआ पा गया अशुभ दटीर पीली सातम अर हूनट वहिला करे मे हादुर अंट अववाद करण अर तरण दायक इष्ट देवता हटियट पेनी दिएनो उपवांसे मम दर्वे कटियट सलकुए मम हरि आशा उपवांसे मारदम पुरनवट उपवांस के शीलादि गुणधर्म हरिम सुवंदाई उपवांसे पविद्वे चालुत उपवांस के शीलादि गुणधर्म हरिम सुवंदाई उपवांसे के शिवरत मठ सुवंदाई मठ उपवांसे यनयन तन उपवांसे इन तन मठ लोकु कीर्त्यकुनाय दिव्यांग उपवांसेवता उद उपकार अतिंदी मतुन गुणधर्म तेक्कवतम इष्ट देवता अपट उद उपकार स्वामीनाथ इष्ट देवता नितरम तमन आ रक्षा सलसन के पिन बलापुर देवताकूट पिहिटान्यम सत्पुरुष अंट पवन ये सत्पुरुष सत्पुरुष क्रियावाण कराने यहाँ पर देवल कराने इतकोटे या हम विलाव कम उल्पत के वतुरगल अंडवागे कोई विलाव पिम्माई कराने मैत्री भावना वकीरे वा लुकुम आनिसांस महादान दूर्ण वागे बहुम आनिसांस गिर देने का तमा मैत्री भावना ये मैत्री भावना वकरनकोट महामगे अनकोट उनात सीलु सत्यो सोपत्तिम्मा सीलु सत्यो सोपत्तिम्मा के ने मानसिकत्य तुल अरे इष्ट देवियो हरिम सतुट वेनवाय किल किया मैत्री भावना अरे इष्ट देवता वो बहुम सतुट पत्ते पिने संपूर्ण विनवाण इतकोट हरम इंदा अरे देवता अयंगन विलावा काल सीमा आवश्यकती है इतकोट आवेश पमनकायडो भूम इटी गसनीपेनो नुसीतन विधियाट एक इष्ट देवता इन आयगे दक्ष कम भूम मे अंक हय्याय खमलिने तनियम वीगोनी उत्साह पोलवा एक अव्यदाण पोलवा इट पद इट का कोटा पोलवा तनियम इट पद पोला पोलवा मे यकड़े अक्वागे भूम हई अक्न शक्ति अक्तो इष्ट देवता इष्ट देवता काल सीमा विवर विन यानो उपतकट इतने अयंगनो इतकोट एट भूम करदर एतवेनो असनीप सिद्ध इनो मे वायसट वड बुद्धिय मोरनो वायसट वड क्रियाकारी थमला मेक हेम वेणिने नमु तेला मे अट का कुसम हेन को बोहम ओलार गतिनो क्या लिड विलावागे कैन दया कमतकवेनो अने यार इष्ट देवता यागे ए शरीर ධම්මචක්කසූත්‍රය බුදුහාමුදුරෝ දේශනා කළා ධම්මචක්ක සූත්‍ර දේශනාව කළා පිච්චමල් වගේ දේවල් තියලා රෑ 9න් පස්සේ රෑ 9ට කරොත් හැමදාම 9ට 9ක් මාරට කළොත් 9ක් මාරට පිච්චමල් තියලා අදිෂ්ඨාන කරන්නට ඕන මේ විදියට මට හොඳ යහපත් ඉෂ්ට දේවතාවෙක් මගේ ජීවිතාලෝකයට යහමඟ කියා දෙන්නට මට පිහිට පිරිසරණ ලබා දෙන කෙනෙක් එන්න කියලා. එතකොට අපිට ගුණපුරණ දෙවිවරු ඉන්නවා.
ඔය විජයසිරි බෝධිය ළඟ එහෙම බොහොම පින් බලාපොරොත්තුෙන් විමාන කරගෙන විජයසිරි බෝධිය ළඟ ඉන්නවා මෙන්න මේ පණිවිඩ ඒ විදිහට දෙවියන් අතරට යනවායි කියලා කියනවා මෙන්න මේ වගේ පුද පුදනවා මේ වගේ පිරිච්චියනවා මෙන්න මේව කියලා එතකොට බලනකොට මේ පණිවිඩ යනවලු ඥාතින් අතරට එහෙමයි ලේ ඥාතින්ට හරි ඉක්මනටම ලේ ඥාති ආකර්ෂණය වෙනවායි කියලා කියනවා ඉෂ්ට දේවතාව හැටියට එතකොට අත්වස්සෙන් මේ ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා නම් බොහොම ප්‍රියමනාප වෙනවා කිසිම ප්‍රශ්නයක් හිතට ගන්නේ නැහැ දුකක් ගන්නේ නැහැ ඊට පස්සේදී යාට නිතර නාන්න ඕන ඊට පස්සේ පිරිසිදුව ඉන්න ඕන ඒවා ඉබේටම එන කරුණු පිරිසිදුව අඳින්න ඕන ඒ විදියට එයා ඒව හරියට ප්‍රිය කරනවා ප්‍රති ධම්මචාරී ලෝතුරා බුදුරජාන් වහන්සේගේ උතුම්ම 84 දස ධර්ම ස්කන්ධය ජීවමානව මිනිපිට පවතින ඒ තුලින් අපිට මහත්සේ ආශිවාදය ජීවමානව ජීවිතයට ලබා ගන්නට පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් ප්‍රදජන මනුස්ස ලෝකේ නොපෙනෙන දෙවියන්ගේ දේව ආශිවාදය හැමෝටම හැම ආකාරයකම ලැබෙන්නට ඉඩක් නැහැ. බොහෝ අවස්ථාවලදී අපිට දකින්න ලැබෙනවා කිසිම ගුණධර්මයක් නැති අයට මේ විදිහට කතරගම දෙවි හාමුදුරුවෝ ඇහුණයි කියනවා විෂ්ණු දෙවි හාමුදුරුවෝ ආකර්ෂණය වුණයි කියමින් විවිධ මල පෙරේතයන් ආරූඪ කරගෙන බෙහෙත් හේත් මවමින් නොයෙක් විදිහින් සමාජයේහි නොමග යන අවස්ථාවල් තිබෙනවා. එහෙමයි. නමුත් දෙවියන් කියලා කියන්නේ යම් යම් අයට බෙහෙත් කර කර යම් යම් අය පෝෂණය කරන්න ඉන්න පිරිසක් නෙවෙයි. එහෙමයි. ඒ දෙවියන්ට යම්කිසි හැඟීමක් දැනුනොත් මේ මනුලොව කෙනෙක් ආශ්‍රය කරගෙන ඒ ආශ්‍රයයට සුදුස්ස කවුද කියලා බලනවා. එහෙමයි. ඒ සුදුස්සා සුදුසු නැත්තම් හීනෙන් හරි පෙනී ඉඳලා මෙන්න මේ මාර්ගයට එන්න. ඔබ සිල් රකින්න, භාවනා කරන්න කියලා මගක් පෙන්නවා. මග පෙන්නලේ ඊළඟට සැරේට දෙනවා මෙන්න මේ භාවනාව පුරුදු කරන්න. එහෙමයි. භාවනාව පුරුදු කරනකොට මනසට පේනවා විශාල දේව සභාවල් ඒ දේව සභාවල් වල ඉන්නවා එක් එක් දෙවිවරු අර වෛද්‍ය කණ්ඩායම් වගේ ඉඳගෙන අර පුජ්‍යලට අදාළ දෙවිවරු ඇවිල්ලා කියනවා මිත්‍ර වෙලා යාළු වෙලා තියෙන බැඳීම නිසා සසරි පුරුද්දකට වගේ ගුණධර්මත් එක්ක කියනවා මේ පුජ්‍යලයට මෙන්න මේකෙන් පිරිත් කළ දුන්නොත් මේ පුජ්‍යලය යහපත් කරගන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉස්සර ගැමියෝ පුරුදු වෙලා හිටියා බිඳින පොල් ගෙඩිය ගෙදර අම්මා පානය කළා තාත්තා පානය කළා දරුවන්ට දුන්නා. පොල් සකස් කරලා දෙවියෝ එයාගේ කර්ම ශක්තිය බලනවා එයාගේ අපල tattve බලනවා එයාගේ ස්වභාවය බලලා පණිවිඩයක් දෙනවා ඒ පුජ්‍යලයට මෙන්න මේ සූත්‍ර දේශනාවෙ පිරිත් කළා දෙන්න කියලා. ඊට පස්සේ පිරිත් කළා දුන්නට පස්සේ බොහොම ಗುಣ වැඩෙනවා. ඊළඟ දවසේ ඒකේ ಗುಣ කියනවා. අපි පොළොවට විසි කරලා දාන කැලේට ගහකට විසි කරලා දාන පොල් වතුර වල ಗುಣ. ඊට පස්සේ කියනවා මේ පොල් වතුර පානය කිරීම තුල තමන්ගේ වර්ණය ඇති වෙනවා. ඔය කොලෙස්ටරෝල් ස්වභාවය නැති වෙනවා ප්‍රෙෂර් එක නැති වෙනවා ඊට පස්සේදී මව් කුසක දරුවේ පිළිසඳන් ඉන්න අම්ම කෙනෙක් පොල් වතුර පානය කරනවා නම් ඒවා පිරිත් කරලා ඒ කියන්නේ අபிසම්බිදානේ ඒ වගේම අඟුලිමාල පිරිත ඒ වගේම රතන සූත්‍රය මහා සමය බොජ්ජංග පිරිත දජග්ග සූත්‍ර ආදී කළා අර අහක දාන පොල් වතුර පානය කරනවා නම් අර දරුවට අර මුලදි කිව්වා වගේ ලොකු ආකර්ෂණයක් එනවා ලොකු බලයක් එනවා නිරෝගී වෙනවා මට මතකයි එක්තරා අවස්ථාවකදී විදේශීය රටකදී එක්තරා කෙනෙකුට ලේ යනවා ඒ වෛද්‍යවරු කියලා තිබුණා මේ පිළිකාවක් කියලා ගෙදරෙක් යන්න කියලා ඒ වෙලාවේදී අපේ දේවතාවුන් වහන්සේලා බුදුදහම මතු කරගෙන පොල් වතුර දුන්නා ජීවම් කරලා පිරිත් කරලා දුන්නා බුදුරජාන් වහන්සේගේ උතුම් සත්‍ය වචනය පිරිත් කරලා දුන්නාම එළිය වෙන පාන්දර වෙලාවල් දුන්නා මේ වෙලාවට බොන්න වෙලාවල් දුන්නාම උදෑසන ඒ දරුවට එහෙම ලේ පිටවීමක් වෙන්නේ නැහැ බොහොම හොඳට නිරෝගී වුණයි කියලා කියනවා ඊට පස්සෙන්දත් දෙවිවරුන්ගේ උපදෙස් ලැබුණා මේ ළමයා බොහොම පිං ඇති කෙනෙක් මේ ළමයට ලොකු ඒරාෂ්ටකයක් තියෙනවා මේ ළමයාගේ ආහාර විසවීම නිසා මුත්‍රවලට මේක බලපාලා තියෙනවා මේ මුත්‍රවලට බලපාලා තියෙන විස නැති වෙන්නට නම් මේ පොල්වතුරව තමයි පාවිච්චි කරන්න කියලා රත්න සූත්‍රයෙන් අද පිරිත් කළ දුන්නට පස්සේ ලේ වෙනස් වෙනවා හෙට වෙන සූත්‍රයක් ගන්නවා ඒකට අපි හිතුමතේ බෑ අර දෙවියන්ගෙන් උපකාර ලබන්නට ඕන
दिगु सहनयाकिलको मे बुद्ध देश नव अभी जीवित भूम बबुलवन वर्णे अतिकरण प्रियमनाप स्वभाव अतिकरण पौले समगी अतिकरण विषगोर सतु पलवाहर तर भाग्य मे पिरीपत तुंग अपट मतुकर पुलवा देवीवर की अने ओकमतमा मेन मेकरांडर मनुष्य जीवित नमगो जीवित मनुष्य का संपत्ति मनुष्य हेटेट अभी काटा भूम शप संपत्ति जीवत्त अभी कौरुकी रक्षा कल हरिहंबकर हरिहंबकर पौले प्रधान गृहिणिया शील धरमु तमंट की वेटल मंदिर तनागा सता सीपा तमंट अवहिनिक गूड़ तनागन एक हरिलसरेट सतु सता सीपा जीवत्त मनुष्य हेटेट उसा मनशक्ति नाइट गेलपिन मंदिर तनागंड गियाम परंपरागत इडं कडंतम अपिट लभेन्नी इडम अपि अलुत्कर गन्नोन अलुत्कर गन्नी कोहमद तनितला भूमियक् कुनात् अपि गेयक् हदा गन्नकोट बेर असक् हेटियट उपमा करनोत् तनितला एहेमय तनितला नत्नं अपि भूमिय वडलि नेटि बेर असक् मट्टमट इव नत्तं ए आकारयं पिलियल कर गन्नो एमनेत्तं तेनितला भूमियक् उनात् यम् विद्येक अडियक् देकक् करि भूमिय हारल गेपल सकस् करगन्न ओन बेर ऐहक् हेडेट एहेमयि प्रमाणयट इन पस्सेदि तमयि अपि पहन् वटवल् हदला एयटत् विशेष पिरिस् सूत्र तियेनवा पिरिस् सूत्र देशना करवला अपि पुरुदु वेला तियेन तुन् सूत्रे देशना करन्न अटविसि पिरिस् देशना करन्न ईट एहा गिय पिरिस् सूत्र कीपयक्म तियेनवा गृह मंत्री वलट गृहपति देवियोंगे आकर्षणे लबन्न एहेमयि ईट पस्सेदि एक पहन पत्तु करनवा गृहपति देवियांट कियला एहेमयि परणाय एहेमयि ඒකට පොල් ගෙඩියක් අරියස ගන්නවා ඒ පස්සේදී මැටි ගොම ආදිය තරවල සකස් කරලා කහ තරවල ගොක්කල නමයක් මේව කරලා පහන් වැටක් වැඳලා ඒ ඇතුලේ ඒක තමයි ගුරපත්ති දෙවියන්ට ආරාධනා කරන භූමියට උදැල්ල ගැහු ගමනම ඒකට අරක් ගන්න දේවතාවෙක් එනවා එහෙමයි ඒ දේවතාව පිට කෙනෙක් නෙවෙයි ඒ ස්ථානෙට ඉන වනස්පති වලට අධිග්‍රහිත දේවතාවෝ එහෙමයි ස්වාමීන් වහන්සේ ඒ අධිග්‍රහිත දේවතාවෝ ඒ ස්ථානෙට ඇවිල්ලා මන්දිරයට උදව් කරලා නොසිතිය විදියට මේ මන්දිරය ඉදි වෙනවා ඉදි වෙන්න හේතුව තමයි හරි දේවතාවෙක් ආවොත් එහෙමයි ඔතන භූමියට අධිපති දෙවියෝ වෙනයි ඒ මන්දිරේ ඉදි වෙලා වහල සකස් වුණාට පස්සේදී ගුරපති දේවතාවෝ කියලා ඉහළ මාලේ වාසය කරන දේවතාවෙක්. එහෙමයි සාමිනා. ඒ දේවතාව හරිම ප්‍රියමනාපයි. gedara සාමයේ ඇති වෙනකොට හරිම සතුටින් ජීවත් ඉන්නේ. දැන් gedareට එනකොට මද්දසාරිය බීලා එනවනම් මද්දසාරිය පානය කරලා එනවනම් තුන් ඇටි උරනවනම් කලබල කරගෙන එනවනම් ඒ ඉෂ්ට දේවතාවෝ ඉන්නේ නැහැ. පොයවල් තුනක් ඉන්නවයි කියලා කියන්නේ. පොවල් තුනේදී දේව සභාවන් වල රැස්ුණායින් පස්සේ දේවතා උන්වහන්සේලාට දැනුම් දෙනවා ඒත් එක පොයකදී දැනුම් දුනම අර දේව සභාවේ ඉන්න දේවතාවන් වහන්සේලා ඒක පිළිගන්නේ නැහැ දෙවෙනි පොයටත් යනවා තුන්වෙනි පොය තමයි තීරණයක් ගන්නෙ උතනින් අයින් වෙන්නේ වෙනත් තැනකට ඔබ ගමන් කරා අන්න බලන්න එතනින් යන්නේ කනස්සල්ලේ එහෙමයි එහෙම කනස්සල්ලෙන් ගියාට පස්සේ අවුරුදු 3ක් 3මාරක් වගේ යනකම්ම මේ හොඳ මිනිහෙක්ුණත් නැගිටින්න අමාරු වෙනවා. ඒ දේවතා උන්වහන්සේ ගුරමන්දිරෙන් ගියාට පස්සේ යම්කිසි විදයක ගුරමන්දිරේ ඉන්න කෙනා තේරුම් ගන්නවා අනේ මගේ කාලදසාව හොඳ නැහැ. මම මද්දසාරය පානය කරන්න හොඳ නැහැ. දුම් වැටි උරන්න හොඳ නැහැ. ගෙදරින් ඉන්න සාමි දිනේට බනින්න හොඳ නැහැ. දරුවන්ට ගහන්න බනින්න හොඳ නැහැ. කලබල කරන්න හොඳ නැහැ කියලා මේ පුජ්‍යලය විසින්ම හැදෙනවා. හැදෙනකොට අර මාස 3ක් බලන් හිටි දේවතාවෝ ගෙදරින් ගිහිලි ඉවරයි. එහෙමයි.
වෙනත් විමානයකට ගිහිලා අර දේවතාවුන්ගේ සාපය මේ පුජ්‍යලයට අවුරුදු 3මාරක් 4ක් 5ක් යනකම් තියෙනවා කියලා කියනවා. එහෙමයි. ඒක අත්තරවන්න ක්‍රමවේද තියෙනවා. ඒක හරියටම දේවාකර්ෂණ තියෙන සමාධිය වඩන කෙනෙකුගෙම උපදේශක් ගන්නෝ විසක් ධර්මයට අනුව වෙනත් දේවල් වලින් අපේ ඔළුව අවුල් කරන්න බැරි කමක් නැහැ. අපල කියයි. එහෙම නැත්නම් මේ දවස්වල කලදසාව හොඳ නැහැ කියයි. අන්න අර සාපේ දෙවියන්ගේ සාපේ කියන්නේ ඒක තරම් සුදුසු එකක් නෙවෙයි. එහෙමයි. දැන් ඔය ගුරපති දේවතාවෝ බොහෝ අවස්ථාවල් වලදී gedara සාමි පුත්‍රයා කලබලකාරී ස්වභාවයක් ඉන්නවනම් දරුවන්ගේ මනස පොඩි නිසා ඒගොල්ලන්ට ආසාව, තෘෂ්ණාව, වෛරය, ක්‍රෝධය නැති නිසා දරුවන්ට පෙනී ඉඳලා පවා චකිතයක් ඇති කරලා බයක් ඇති කරලා ලෙඩ කරවලා යම් මාර්ගවලට ගන්නවා මේ හොඳ මගකට ගන්න. ඒකට අදාළ උත්තරයක් ලබා ගන්න පුළුවන් සුදුසුම පුජ්‍යලය තමයි හොඳට බණ භාවනා කරන, ඒ වගේම පිරිත් කියන, ඒ වගේම සීලාදී ගුණධර්මයන් පෝෂණය කරන සම්මියද්දිෂ්ඨික දෙවියන්ගේම ආකර්ෂණීය තියන අය ඉන්නෝ. එහෙම අයගෙන් හොඳට උත්තරයක් ලබා ගන්නට පුළුවන්. අද අපි අහලා තියෙනවා ඔය නොයෙක් විදියෙන් මිනිස්සුන්ගේ ලෙඩ රෝග වලට උදව් උපකාර කරන මෑණිවරු ඉන්නවා, ස්වාමින් වහන්සේලා ඉන්නවා, නොයෙක් විදියෙන් උපකාර කරන අන්න ඒ වගේ සම්මියද්දිෂ්ඨික දෙවියන්ගේම බැල්ම තියෙන කෙනෙකුගෙම උපදේශක් ගන්නවා විසක් වෙනත් බාහිර අයගෙන් උපදේශ ගත්තොත් අපි එන්නෙන්නම අපේ ජීවිත කඩාගෙන වැටෙනවා. ඉස්සර අය ගෙදරකට කාමරයකට එක දොරයි, එහෙම නැත්නම් දොරවල් දෙකයි, එහෙම නැත්නම් ජනෙල් දෙකක්, එහෙම නැත්නම් දොරවල් තුනක් තියෙන්න ඕන, උළුහු තුනක් තියෙන්න ඕන, එහෙම නැත්නම් ජනෙල් දෙකක් තියෙන්න ඕන කාමරයකට. කාමරයකට ජනෙල් දෙකක් තියුණොත් ඒ වගේ පිළිවෙලකට තියෙනකොට තමයි සම්පූර්ණ වෙනකොට තමයි අර ගුරවස්තු දේවතාවුන් වහන්සේලාට හරියට ඉන්න පුළුවන් කියලා කියනවා. එහෙමයි. ඒ කියන්නේ උළුහු හරි ප්‍රමාණය තියෙන්න ඕන, ඒ වගේම ජනෙල් ප්‍රමාණය හරියට තියෙන්න ඕන. අපි දැන් බොහෝ තැන්වල දැකලා තියෙන්නේ කාමර හදනවා එක දොරයි, එහෙම නැත්නම් එක උළුවස්සයි එක ජනේලයයි. නමුත් ජනෙල් දෙකක් තියෙන්නට ඕන. එතෙන්දී අපිට ජනෙල් දෙකක් තියන්න බැරි නම් අපිට පුළුවන් මැදින් පිටියක් ගිහලා පොඩි ජනෙල් ওই වලව් වල පරණ ගෙවල් වල දැర్శණේ වෙනවා. එහෙම ආකාරයේ උළුවව් තියපු ආකාරය. ඒ නිසා තමයි මේ පැරණි අයට පළ දුන්නා. මේ ගෙවල් හොඳට පළ දුන්නා, යා දුන්නා, පිහිට ලැබුණා. දරුවන්ටත් එහෙමයි. ඒ ගුරු මන්දිර තනාගත් අයටත් ඒ මන්දිරෙන් බොහොම ඵල ලැබිච්ච ආකාරය අපි දැකලා තියෙනවා. අපි ඒවා අත්විඳලා තියෙනවා. ඒ වයින් ඵල ප්‍රයෝජන ලැබපු අයත් එක්ක අපි සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙදී මේ ධර්ණීය තලයට වැඩම කළා. ඇවිදින් දර්කුණු සිරිලක ඔය කදිරගාමී කියන ප්‍රදේශයේ කිරි ගසක් යට උන්වහන්සේ වැඩ හිටියා. ඒ වෙලාවේදී අපේ ඔය කතරගම රාජ්‍ය දේවතා උන්වහන්සේ ගොහින් වැඳලා බණහල පැහැදුනා කියලා කියනවා. ඊට පස්සේදී පැහැදිලා බණහල දෙවියෝ එකක් පස්සේ ඉඳගෙන කියනවලු මේ ප්‍රදක්ෂණ සත්‍යය වෙනුවෙන් මනුස්ස වර්ගයා වෙනුවෙන් ඔවුන් කරන ගොවිතැන්පත් ආරක්ෂා කරලා දෙන්න සතා සීපාවුන්ගෙන් කරදරයක් නොවෙන්නත් වෙළඳ ව්‍යාපාරක දියුණු වෙන්නටත් බුද්ධ ආගම ආරක්ෂා කරන්නටත් මේ විදියට මං වග බලා ගන්නවයි කියලා. එහෙමයි. ඒ වගේනි ප්‍රකාශයක් කළා දියුරුන් දීලා මේ දේවතාවා බොහෝ බලාපොරොත්තු ඇති වුණා මිනිස්සු ධර්මිෂ්ඨ විදියට ගොවිතැන්පත් කරાવી එතකොට රැකී රක්ෂාවල් කරાવી වෙළෙහිලඳම් කරයි කියලා. එහෙමයි. එහෙම වෙළඳාම් කරන අයට දෙවියන්ගේ බැල්ම හරීම හොඳට ලැබෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් දෙවිහාමුදුරන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා බුදුරජාන් වහන්සේ එදා වැඩ සිටි ඔය කිරිවිහෙරේ වැඳලා පිරිත් කියලා බුද්ධ වන්දනා කරලා දෙවියන්ට යම්කිසි පුදක් පුදනවා නම් ඒ පුද පුදන්න ඕනේ යම්කිසි කැපවීමක් කරලා. එහෙමයි. බොහෝ දෙනෙක් ඔය කැපවීමෙන් තොරව බොහොම කලබලයෙන් ගිහිල්ලා අවට තියෙන අවංහලක හෝ යම්කිසි ස්ථානයක රැඳිලා කොරළි අනුභව කරලා දඩෙමස් ආදිය අනුභව කරලා තමයි දෙවියන් අදහන්නට හරි තුරුණුවන් වඳුම් පිදුම් කරලට යන්නේ. අපි බෞද්ධ ඇටියට අදහන ධර්මයට අනුව ධර්මිෂ්ඨ වෙන්නේ කියලායි කියන්නේ. අපි කියනවා දැන් ඕන අපරාධයක් කළා කතරගම යනවා පුදු පුදනවා පළතුරු තියනවා සල්ලි වීදම් කරනවා කියලා. නමුත් ඒක අපිට පේන දර්ශනය අප්‍රසන්න බවක් ඇති වෙනවායි කියලා කියන්නේ.
දැන් අපි කතරගමට යන සූදානම් වෙනකොට ওই ගුරපති දෙවියන් කියලා කිව්වේ එහෙමයි සර් ඉෂ්ට දේවතාවෝ ආරක්ෂක දේවතාවෝ ගෙදරට අරගත්ත දෙවිවරු ඒගොල්ලෝ මේ පණිවිඩය දෙනවා කියලා කියන්නේ මේ දැන් මේ ගෙදරින් මේගොල්ලෝ පිටත් වෙනවා කියලා දැනුම් දෙනවලු ඒ අඩවියට ඒ දැනුම් දුන්නට පස්සේ මේ අර දේවතාවෝ හරි සූදානමෙන් ඉන්නවලු කතරගම දෙවියෝ කොහේක වුණත් අර පරිවාර දේවතාවෝ එහෙමයි මිත්‍යා දෘෂ්ටික දෙවියෝ අනික් පරිවාර දේවතාවෝ බොහොම සතුටින් බලාගෙන ඉන්නවලු මේ මේ කණ්ඩායම मैत्री भावनावट हरि प्रियकर्णो कतरगम देवियोरु हेम देवताव्यक्म प्रियकर्णो मैत्री भावनावट हरिम पुद्दुम बलगति भावनावट मैत्री भावना पैभाग्यक्करी पैयक्करी भावना करला अविल्ला देवियंट देन पंडुरु पुद सियल्लक्म कैप वेनवालु कैप नकरात देवियांगे ग्रहणयट असु वेनवा किला कियनो अर कांदमट अन ऐदिल यनवा वगे बुद्दुम विदियट आकर्षण भावक ऐति वेनो दैन गत दिने देवियंट බුද්ධ පූජා පවත්වනවා නම් අංක එක තමයි වැටකෙය තමන්ගේ අතින් වැටකෙය කපලා කටු සුද්ධ කරලා ඒව තම්බලා තමන්ගේ අතින් පැදුරක් හදලා කිරිවෙහෙරේ ආසන මත පත්මේ එමු නැත්තම් චෛත්‍ය ආසනේ මත තැම්පත් කළා තමන් කිරි ආහාරද මල් පහන්ද ඒ සුවඳ මල්ද ඒ සියල්ලක්ම අර ආසනේ තැම්පත් කරනවා එහෙමයි තැම්පත් කළා තමන් අදිෂ්ඨානයක් කරනවා මම පිරිසුදු පැදුරක් ඔබ වහන්සේට පූජා කරනවා මම මේ ආහාර පාන ආදිය තැම්පත් කරනවා මට මේ තියෙන දොස් කරදර දුරු වෙන්නයි මම මේ කටුත්ත කරේ පෙර ආත්මේ කරපු අකුසල කර්ම එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරයේ දියුණු වෙන ප්‍රදජනෙක් හැටියට දියුණුව ධර්මවල දියුණු කරගන්න මගේ ගෙදර දොර දියුණු කරගන්න ව්‍යාපාරේ දියුණු කරගන්න කියලා තමන් අදිෂ්ඨානයක් කරලා පැයක් විතර හරි පැය භාගයක් හරි විනාඩි 15ක් හරි හිටගෙනම පිරිසුත්‍රයක්වත් කරන්න ඕන හිටගෙන මෛත්‍රී භාවනාවක් කරන්න ඕන එතකොට ඒ කුසල් දහම් ටික අරගෙන ගිහිල්ලා අන්නර කියන තාපැදුරක් හදන දෙවියන්ට එහෙමයි ඒ දෙවියන්ට හදන පැදුර එක එක රටා දාන්න ඕන ඒ කියන්නේ ජලාස ගලා යන විදිය එහෙම නැත්නම් හිරුපායන විදිය එහෙම නැත්නම් පොල් ඇත්තේ හැඩේ විදිය රටා මාවල වියන්න ඕන දෙවිවරු හරි කැමැති ඔය රටාවල් වලට පැදුරත් එක්කම පළතුරු වට්ටිය සකස් කළා දෙනවා ඒ අදාළ පුජ්‍යලයන්ට ලබා ගන්න පුජ්‍යලයෝ අසතුටු වෙන්න පුළුවන් නමුත් දෙවිවරු පුදුම විදිය ආකර්ෂණ බවක් ඇති කරනවා අන්නර කටුක ලෙස කරන කුසල ක්‍රියාව අදාළ පුද්ගලයෝ කියලා කිව්වේ අදාළ පුජ්‍යලයෝ කියලා කිව්වේ කපු මහතුරු වෙන්න පුළුවන් එතන කැපකරුව වෙන්න පුළුවන් ඒ කැපකරුව මේ පළතුරු වට්ටිය ගන්න පුළුවන් හැම වෙලාවකදී පළතුරු වට්ටියක් අපි හදා ගන්නකොට විසාහාර වලින් තොරව තමයි අපි හදන්නට ඕනේ මොකද අපි කන්නේ නැති ආහාර දෙවිවරුන්ට තියෙනවා නමුත් අපිට පුළුවන් පූජ වට්ටියක්ම නෙවෙයි දෙවිවරුන්ට අපිට හදන්න පුළුවන් බුද්ධ භෝගේම නැත්තම් හාල් වලින් එහෙමයි කිරි ආහාර සකස් කරගෙන හකුරු දාලා එළකි තෙල් ඒ වගේම මී පැණි වලින් හොඳට ආහාර වේලක් සකස් කරලි ඉවර වෙලා දෙවියන්ට වෙන් කරනෝ බුදුරජාන් වහන්සේට වෙනම වෙන් කරනෝ යාචක ආදී ඇත්තන්ට වෙනම වෙන් කරනෝ බුදුරජාන් වහන්සේට ඉස්සෙල්ලා පූජා කරනෝ ඊට පස්සේ යාචක ඇත්තන්ට හොඳට ඒ ආහාර ටික ටික පාර්සල් හදලා දෙනවා දෙන්නේ වෑංජන නැහැ සියල්ලක්ව සකස් වෙන්නේ කිරි ආහාර එහෙමයි කිරි ආහාර වලින් හදලා අර ඇත්තන්ට කන්න දෙනවා ඒක කන්න දීලා පැයකට පැයකට දෙහිකට පස්සේ තමයි අපි දෙවියන්ට පුද පූජා තියන්නේ යන්නේ. එහෙමයි. එතකොට මේවා ශරීරගත වෙලා අපේ ශරීරයේ 80ක් කුල පළුව ඉන්නවයි කියලා කියනෝ. ඒ සතු සියලුම දෙනාම සතුටු වෙනවා. හිත සතුටු වෙනවා. අර ආහාර කුසගින්න නිවෙනවා. මේව ඔක්කොම ක්‍රියාකාරී බවට පත් වෙලා ඉවරයි ශරීරේට. එතකොට අපි දෙවියන්ට අන්න පින් දෙන්න අපි සුදුසු වෙලා ඉවරයි. එහෙමයි. එතකොට අපි සංවර වෙන්න ඕන. කට සංවර කර ගන්න ඕන, වචනය සංවර කර ගන්න ඕන. හේතුව තමයි දෙවිවරු ඇත්ත වශයෙන් කතරගම දෙවියන්ම කියන්නේ නෑ. කතරගම දෙවියන්ගේ අඩවියේ ඉන්න දේවතාවෝ ඇවිල්ලා කියනවා මිනිස්සු දැන් අධර්මිෂ්ඨ වෙලා. මිනිස්සු ගහකොළ විනාශ කරනවා. ඊට පස්සේදී දැන් කතරගම දෙවියන් මේ විදියට ගමන් මාර්ග වෙනස් කරලා කතරගම දෙවියන්ගේ ගමන් මාර්ගය වෙනස් කරලයි ඊට පස්සේ විෂ්ණු දෙවියන්ගේ ගමන් මාර්ග වෙනස් කරලයි වෙලාවල් වෙනස් කරලයි මහ පොළවට වතුරට ජලයට පැනට බොහොම ආදරය කරපු කෙනෙක් තමයි සුමන සමන් දෙවියන්. එහෙමයි. එතකොට මේ සුමන සමන් දෙවියන්ගේ පැමිණීම පවා වෙනස් කරලා තියෙනවා. ඒකට හේතු තමයි ඉස්සර ඔය සුමන සමන් දේවාලයේ කටයුතු ආරම්භ කරනකොට මිනිස්සුන්ට වෙලාවට වැස්සව ලැබුණා. ඒ විදිහට. ඊට පස්සේදී කතරගම දේවාලයේ කටයුතු ආරම්භ කරනකොටම පේලි වහිනවා. දැන් ඒ ක්‍රම නැහැ. අන්න දෙවියන්ගේ ගමන් මාර්ගය වෙනස් කරලා වෙලාවල් වෙනස් කරලා
නමුත් අපි දැන් පුරුදු වෙලා තියෙනවා මේ වෙලාවට පූජාව තියෙනවා මේ වෙලාවට හේවිසිය නාද කරනවා මේ වෙලාවට සීදුව නාද කරනවා කියලා අපි ප්‍රතිපත්තියක් හැටියට කරගෙන ආවට දැන් දෙවියන්ගේ ගමන වෙනස් කළා තියෙනවා දෙවියන්ගේ කලකිරීම නිසා ඒවා ඉන්න කැපකරුවන්ගේ වැරදි නිසා වෙන්න පුළුවන් ඒ ඉන්න බැතිමතුන්ගේ වැරදි නිසා වෙන්න පුළුවන් කතරගම දෙවියන්ගේ පරිවාර දෙවිවරු විෂ්ණු දෙවියන්ගේ පරිවාර දෙවිවරු ප්‍රකාශ කරන එකක්ම තමයි අධර්මිෂ්ඨ වෙලා දේව භවන් පවා පිරිනන තරමට මිනිසුන්ගේ ක්‍රියාකලාපය වෙනස් වෙලා තියෙනවා මේ ලෝකේ මිනිස් වර්ගය වෙනුවෙන් කටයුතු කරන දෙවියන් අතර ප්‍රධානතම දෙවිඳුන් හැටියට අපි හඳුනා ගන්නවා අපි එයත් ඔබ වහන්සේගෙන් විශේෂයෙන්ම මිනිස් වර්ගයක් කෙරෙහි කරුණාවෙන් ප්‍රකාශ කළේ කාරණා තුන ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න කැමතියි එසේම ඔබ වහන්සේ කිව්වා දෙවියන්ගේ මාර්ගයන් මේ වෙනකොට වෙනස් වෙලා තියෙන බව මිනිසුන් කෙරෙහි කලකිරී සිටින බව දෙවි දේවතා උන්වහන්සේලා නැවතත් ඒ කලකිරීම නැතිකොට උන්වහන්සේලාගේ ආශිර්වාදය අපි ලබා ගන්නේ කොහොමද ඒ වගේම ශක්‍ර දෙවියන් විශේෂයෙන් කියපු ඒ කාරණා තුන කුමක්ද ඔබ වහන්සේගෙන් අපි පැහැදිලි කරගන්න කැමතියි සක්‍ර දේවේන්ද්‍රය කියලා කියන්නේ පොයට පුරපසලසක පොහොය දවසට ඒ දේවතාවුන් වහන්සේ මනුලුවට බැල්මෙහෙලමින් සංචාරය කරනවා කියලා කියනවා. එහෙමයි. ඒ දේවතාව එක් දවසක් ওই විදිහට මාතිලි දේවපුත්‍රයාට මතක් කළා මේ විදිහට මනුලව මිනිස්යාගේ යහපත පිණිස සංචාරය කරන්නට තියෙනවය මේ විදිහට තමන්ගේ දේව රතේ පිළියෙල කළ යුතු බව මතක් කළා. එහෙම මතක් කළ වෙලාවේදී සක්‍ර දේවේන්ද්‍රයා එnde ප්‍රමාද නිසා මාතලි දේවපුත්‍රයා ගොහින් භවනට ගිල බලන වෙලාවේ සතර දිශාවට දොහොත් මුදුන් තබාගෙන වන්දනා කළා. සක්‍රදිවිඳු දොහොත් මුදුන් තබාගෙන සතර දිශාවට වඳින වෙලාවේදී මාතලි දේවපුත්‍රයාට සැකමසු මතුවන කාටද මේ වඳින්නේ මුළු ලෝකෙම ඉන්න දෙවියොත් මිනිස්සුත් තමන් ප්‍රධානී කැටියට ගුරුවරය හැටියට ශාස්ත්‍රවරය හැටියට වන්දනා කරනවා අනුගමනය කරනවා සක්‍ර දේවේන්ද්‍රයාගේටත් ගුරුවරයෙක් ඉන්නවද කියන බව එයාටත් උසස් දෙවි කෙනෙක් ඉන්නවද කියන එක නමුත් සක්‍ර දේවේන්ද්‍රයාටත් ඉන්නේ එකම ශාස්ත්‍රවරයා ලෞතුරා බුදුරජාන් වහන්සේ ඒ නිසා තමයි මනුලොවට මේ ධර්මිෂ්ඨ මිනිස්සු සොයන්නට බලන්නට එන්නේ ඒ වෙලාවේ ඇහුවේ කාටද ඔබ මේ නමස්කාර කරන්නේ ඒ වෙලාවේ තමයි මතක් කළේ ඒ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තා උපාසක ධම්මේන ධාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලිය මාතලිය මම මේ නමස්කාර කළේ වෙන කාටවත් නොයි හොඳට සීල් රකින බෞද්ධ ජනතාව මේ මළලොවේ ඉන්නවා ඒ වගේම හොඳට භාවනා කරන අය ඉන්නවා හොඳට ධර්මිෂ්ඨ විදියට දමන්ගේ දරුපවුල පෝෂණය කරනවා හොඳට දරුමල්ලන් හොඳින් පෝෂණය කරමින් ඒ දරුවෝ හොඳින් අම්මා තාත්තා පෝෂණය කරනවා පුදුම විදියේ බලගත් පුණ්‍ය කර්මයන් සිද්ධ කරන දෙහිමි ජීවිතයක් ගත කරන දරුපවුල් අප්‍රමාණයි මනුලව. ඒ අයගේ යහපත පිණිස සැනසීම පිණිස සංචාරයේ යා යුතු බවයි මතක් කළේ. එතකොට මේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ අපි සුදුසුම පුජ්‍යලෙයි දෙවියන්ගෙන් වැඳුම් පිටුම් ලබන්න. එහෙමයි. මොන වගේ පුජ්‍යලෙවද තුරුණුවන් සරණ යන මව් දෙමව්පියන්ට සලකන දරුවන් ගැන සොයා බලා කටයුතු කරමින් පෝෂණය කරන දැහැමි දරුපවුල දෙවියන්ගෙන් වැඳුම් පිදුම් ලබන බවයි. එහෙමයි. ඒ නිසා ඒව හොඳින් අපි කල්පනාවට ගන්නට ඕනේ. ගස් කැපීම ගස් විනාශ කිරීම අපි හැකියකින්ම ඒව නතර කරන්නට ඕන. ඔය නියගේ තියෙන ප්‍රදේශවල ගස් ගිනි තියෙනවා. ඒ වගේම මහ වනාන්තරවල තියෙන මහ ගස් ගිනි තියෙනවා. ඒවාට අරක්ගත් විමාන වස්තු දේවතාවෝ කම්පණයට ශාප කරනවායි කියලා කියන්නේ. ඒ ශාප කිරීම තමයි අපට වෙනදට වඩා සති ගාණක් වැස්සත් ඒ වගේම එක දවසෙන් අවුවෙන් ඒ රස්නේ හිරු දෙවියන්ගේ රස්නේ අපිට ලොකු පීඩනයක් ශරීරයට ඇති වෙනවා. එහෙමයි. ඒක වළක්වා ගන්නට පුළුවන් වෙන්නේ මේ පීඩනය දෙවිවරු කියනවා මම අහලා තියෙනවා සති ගාණක් වැහැලා ඊළඟට පායන හිරුගේ රස්මිය ශරීරවලට බොහොම බලපානවායි කියලා. ඒක බලපෑමෙන් භයානක රෝග හටගන්නවායි කියලා කියනවා. එහෙමයි. ඒකට හේතුව තමයි මේ ගස්කොළන් හානිය, ඒ වගේම විස වායු පරිසරයට මුදාහැරීම මේ සියල්ලක් තුල දෙවියන්ගේ විශාල කලකිරීමක් තියෙනවා. ඒක දැන් මේ ගස්කොළන් විනාශ කිරීම අපිට අයිති නැtei මේ රට කියන හැඟීමෙන් වෙනත් කණ්ඩායම් විසින් ගස්කොළන් විනාශ කරනවා. තවත් කණ්ඩායමක් තමන්ගේ බලපුලුවන්කාරකම් යොදාගෙන මේ වටිනා කෙන රුක්ෂ මහා වනස්පති විනාශ කළා දානවා. ඒක මහත් පොදුවේම කාටත් අයිති සමාජයට සතා සීපා ඇතුළු සියලුටම අයිති මේ ජන සමාජයට ලොකු අහිතක් වෙනවා මෙය පරිසරය හානි කිරීම.
දෙවියන්ගේ හරි ගමන් මාර්ගය අපව හදා ගන්නට පුළුවන් වෙනවා පුරාණ තාලෙට විහාරස්ථාන වල දේවාල වල පුරාණ සිරිතට මුල් තැන දීලා පංගු peerුවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් තොරව ඒ අදාළ අය එකතු වෙලා අර කප්පිටිටවනම කියන කාරණාව හරි හැටි සිද්ධ වෙන්නට ඕන අපිට ජලය නැත්තම් කාටවත් එහෙම නැත්තම් සතා සීපාවන්ටවත් ගහකොළටවත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ එහෙම ඒ නිසා තමයි පුරාණයේ දෙවියන් සතුටු කරමින් මේ විදියට පුද පෙරහැරකින් ගිහිල්ලා ජලය කපනවා කියලා මේ විදියට වාරුසාව ලබා ගැනීමේ උදාර චාරිත්‍රයක් ඒවා ඒව පවා දැන් නොහොබිනා විදියට ඒවා ගරුත්වයකින් තොරව ක්‍රියා කරන ආකාරය දෙවිවරුන්ගේ පණිවිඩ වලින් දෙවියන්ගේ සාකච්ඡා වලදී හොඳින් පැහැදිලි වෙනවා ඉස්සර හරියට පුද පූජා පවත්වලා පෙරහැර අවසානයේදී සියලුම ජරාවල් සියලුම විසබීජ සෝදගෙන යන්න කියලා නොඑක් දේව භූමිය වලට විහාරස්ථාන වලට එහෙම නැත්නම් දේව මාලිගා වලට වැහි වරුසා වහිනවා. ඒ නිසා බොහොම කලාතුරකින් තමයි දැන් එවැනි සිදුවීම් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ කාලය තුල ඇසළ මාසේ ඔය වගේ නොඑක් විදිහින් වැහි වරුසා අපිට ළඟා වෙනවා. ජල කැපීම් ඉවර කරලා ඒ වගේම පුදු පූජා පවත්වලා පෙරහැරවල් පවත්වලා දෙවියන්ට පුදු පූජා පවත්වලා ඒ කටයුතු හරියටම සිද්ධ කරනකොට නැවත නැවත වරක් දෙවියන් හුරු වෙනවා කියලා කියනවා. දෙවියන්ගේ බැල්ම ආකර්ෂණය තීරණය හරියටියට සිද්ධ වෙයි කියලා කියනවා. ඒ වගේම කාරණාවක් තමයි මේ ජලය. ජලය බලන්ද සුමන සමන් දෙවියන්ගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ස්පර්ශය ලැබලා පා දෝණී කරගෙන සිරිමා මළුවෙන් ගලා යන මේ ජලය මොනතරම් සිසිලසක් මොනතරම් පිරිසිදු බවක් තියෙනවද? ඒවා ගම්හරා නගරහරා ගමන් කිරීම තුල මිනිසුන්ගේ ස්නානය කරන්න එහෙම නැත්නම් දෙවලට පන්සලට ආරාමයට බුද්ධ මන්දිරයට තිපාසයට ගන්න පෑන් අපිරිසුදු කරනවා. ඒ වයින්ුත් දෙවියන් ලොකු කනස්සල්ලට පත් වෙලා තියෙනවා, කෝපයට පත් වෙලා තියෙනවා. නොඑක් අය නොඑක් විදිහෙන් කිසිම සැලකිල්ලක් නැතුව නොඑක් විදිහෙන් තමන්ගේ ගෙවල් වල වැසිකිලි කැසිකිලි ආදිය නොඑක් විදිහෙන් ඒවා ගංගාවල් වලට යොමු කරලා තියෙනවා, ඇලදොල ගංගාවල් වලට. ඉස්සර අය ඒවා බොහොම දේව ඖෂධ හැටියට තුරුණුවන් පාවිච්චි කරපු උතුම් වතුරක් හැටියට තමයි ඔය සමනල කන්දෙන් පල්ලෙහාට ගලා එන සියලුම උල්පත් වලින් එන වතුර තුරුණුවන්ගේ උතුම් ආශිර්වාදයේ ලැබපු ඉස්වරසේ ලැබපු වතුර හැටියට සැලකුවේ. ඒ ජලයට දේවත්වයෙන් සැලකුවා. එහෙමයි. ඉස්සර පැරණි අය තමන් ගොවිතැන්පත් කළ කුඹුර කොටලා තමන් ඇලට බැහැලා වතුරට වැදලා තමයි මූණකට සෝදගන්නේ. තමන් බුලත් පිට හපලා වතුරට ගහන්නේ නැ ඒකත් නියරට බොහොම අකමැත්තෙන් බුලත් කෙල ටික වුණත් තමන් එළියට දාන්නේ. ඉතින් කල්පනා කළ බැලුවම ඒ අය අපේ පැරණෝ ජලය ඇදහැව්වේ දේවත්වයෙන්. එහෙමයි. ඒ තමන්ගේ වතුර ටික ඒ වගේම තමන්ගේ සුළඟ මේ සියල්ලක්ම ආදරය කළේ තමන් ප්‍රිය කළේ දෙවිවරු හැටියට. අපේ තුරුණුවන් සරණ යන හොඳ කරුණාවන්ත බෞද්ධ පිරිස්. ඒ වගේම මේ බෞද්ධයෝ ආශ්‍රය කරන අන්‍ය ආගමිකයොත් බෞද්ධයන්ගේ උදාර සිතුම් පැතුම් දැකලා ඒ බෞද්ධ කාරණා පිළිපදින අන්‍ය ආගමිකයෝ බොහොම දෙනෙක් අපි දන්නවා. ඒ නිසා ඒ අයත් ප්‍රිය කරනවා අපේ සිරිත් විරිත් වලට. කැසිකිලි වැසිකිලි මුදාහරින්නේ වතුර වලට. ඒ වගේම කෙල ගහන්නේ නැහැ. ඒ වගේම බොහොම ගරුත්වයක් තියෙනවා. ඒ අයත් ඔය දැනගෙන පැරණි අය ඒව අනුගමනය කර ආකාරය අපි හොඳින් දන්නවා. ඒ නිසා අපිට කියන්න තිබෙන්නේ තුරුණුවන්ගේ ආශිර්වාදය ලබන ඔබ නැවත නැවත වරක් අපි ධර්මිෂ්ඨ වෙමින් තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබමු. නිරෝගී වෙන්න, භයානක ලෙඩ රෝග වලින් තොර හොඳ මානසික සුවයක් ඇති ජීවිතයක් ගතකරනද අපිට තුරුණුවන්ගේ බලය අපි මතු කරගනිමු. පිරිත් පොත අපේ ගෙදර තියෙන උතුම්ම වෛද්‍යවරය හැටියට අපි පාවිච්චි කරමු. ඒ තුලින් අපේ ජීවිතය නිරෝගී වෙනවා, මානසික සුවය අපේ ජීවිතයට ලැබෙනවා. ඒ වගේම තමයි ගහකොළ අපි විනාශ නොකරමු. එහෙම අය අපි ආරක්ෂා කරගෙන අපේ රට අපේ මේ භූමිය සෞභාග්‍යවත් රටක් පුරාණ තාලෙට ජීවත් වෙන්නට අපි කවුරුත් එකඟව කටයුතු කරන්නට අදිස්ථාන කරමු. ඔබ හැම දිනාටම උතුම් වූ දළදා හාමුදුරුවන්ගේ කරුණා මෛත්‍රිය ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සිරි දම්රැක සිරිවඩන විහෙරේ විහාරාධිපති සීලවංශ ගරු ස්වාමින් වහන්සේටත් අපි පින් අනුමෝදන් කරමු. පැය දෙකක කාලයක් ඔබට මට නොපෙනෙන ලෝකයේහි අපි අවබෝධ කරගත යුතු කාරණා පිළිබඳව ස්වාමින් වහන්සේ බුදුදහමට අනුව ඒ කරුණු අපිට පැහැදිලි කරා.
මේ ගමන ඊටමත් අවබෝධයෙන් යා යුතු ගමනක්. අපට දෙවියන් ප්‍රතික්ෂේප කිරීම හෝ මලවුන් ප්‍රේතයින් භූතීන් නැතයි කියා අත්හැරීමට හෝ හැකියාවක් නැහැ. මේ සෑම ලෝකයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ඒ අවබෝධ කර ගැනීමට තරම් ඥානය සකස් වී නොමැතිකමයි අපේ තියෙන එකම අඩුපාඩුව. ඉතින් ඒ සඳහා යන ගමනේදී මේ සියල්ල පිළිබඳව විවෘත මනසක් තුලින් බලමින් බුදුරජාණන් වහන්සේ බුදුදහමේ හදවතයි ඔබට හඳුන්වා දුන් භාවනාව ජීවිතයට සමීප කරගනිමින් අපි ගමන යන්නට උත්සාහ කරමු. ඒ ගමනේදී දෙවි දේවතාවුන් වහන්සේලාගේ විශේෂයෙන් සම්යත්‍ෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ආශිර්වාදය අපට මහත් පිටු බලයක් වේවි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන්හි ශක්තිය ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. අද දවසේදී සිදු කරගත් ආ මේ කුසල කර්මයේ හේතුවෙන් ඔබ වහන්සේගේ සියලුම කාර්තව්‍යයන් ඉතාමත් උදින් සාර්ථක වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තව දවසක ඔබ වහන්සේගේ වැඩම වීම ඉතාමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී ධර්මයේ ශ්‍රවණය කරපු ඔබට තෙරුවන් සරණයි. ලබන ඉරිදා උදෑසන 6ට මුණ ගැහෙමු. තුන්සිත පහදන පන්සිල් මළුව.